Nalin Bandara. Garu Mantuma. Order please. Danui Matavela. Order please. Honorable Rohini Kumar Vijayaratne to the chair. බොහොම ස්තුතියි මගේ කතාව ගරු මන්ත්‍රීතුමිය දැනුයි පටන් ගන්න මෙතනලා වෙන වෙන විවාද තිබුණේ විශේෂයෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීමකට සතුටු වෙනවා අර කියමනක් තියෙනවා වා දෙනු පරහට තමා සම්මතෙහි පීඨා සිට කියලා දැන් අපි මේ පැත්තෙන් හරින් ප්‍රනාන්දු මහත්තයාගෙන් දරුණු ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල වෙනකොට හැමදාම ආණ්ඩුවට තියෙන එකම ආයුධයයි අර අකුණු ගහනකොට එළියට දාන යකඩ දානවා වගේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාව තමයි එළියට දාන්නේ ඉන්නේ මොකද වෙන කෙනෙක් නැහැ අකුණු ගහනකොට අර අපේ ගංගොල එළියට දාන යකඩයක් ඒ යකඩ එළියට දානවා වගේ අදත් අපේ කුෂිකර්ම නාම මාත්‍රික ඇමතිතුමා එළියට දැම්මා මම මොකද එහෙම කියන්නේ එතුමාට අමාත්‍යංශ නැහැ අමාත්‍යංශෙට තියෙන ආයතන තුනයි එතුමාට තියෙන කැබිනට් රැප් පේපර් අස්සම් කරන් විතරයි අපේ සසින්ද රාජපක්ෂ මහත්මයා තමයි අත්තරම කියනවා කුෂිකර්ම ඇමතිතුමා විශේෂයෙන්ම අධිකරණය ගැන කතා කරද්දී මේගොල්ලෝ කියනවා අපි අධිකරණයට අත දැම්මා කියලා බලපෑම් කරා කියලා අපි අධිකරණයට බලපෑම් කරාද නැද්ද කියන එක මේ රටේ අධිකරණ ශේෂය ඉන්න අය දන්නවා. අලි සබ්‍රිමත්තුමා ඇතුළු අධිකරණ ශේෂය අය ඉන්නොත් ඉන්න සියලු දෙනාම දන්නවා අපි අධිකරණයට අර්ථ දැම්මද කියලා. අපි අධිකරණ විනිසුරුවපත් කරන්න අපි වැඩිහත් උනේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවකින් සිදුුනේ. අපේ නායකයෝ නායකින්ට ඕන ආයතපත් කරේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවකින් සිටුනේ. අපේ ආණ්ඩුව කාලේ අපිට මතකයි රණවීර වික්‍රමසිංහ මහත්මයාව කැඳවුවා කොමිසමට. රවි කරුණානායක මහත්මයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. තිලක් පාරාපන මැතිතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. එසා පැහැදිලිවම අධිකරණයට අත දැමීම සිදු වුණේ ඔබතුමා සාධාරණීකරණය ගැන කතා කරනවා ඔබතුමා අර චෙක් වල සල්ලි ටික කිව්වද හෙලෝ ගරු මන්ත්‍රීතුමියනි අන්න මේ කතා කරුවේ ඊයේ පෙරේදා ජයසිරි මහ බෝධිය ළඟ පිස්සු කළපු එක්කෙනා කියන එක්කෙනා මම මුළු රටනම හෙලිදරව් කරනවා මම බලා ගන්න සුවන්නලි සාය ජයසිරි මහ බෝධිය ළඟ පිස්සු කළපු හාදයයි මාරෝ බෞද්ධයෝ එනිසා ගරු කතානායක අපි සභාපති මන්ත්‍රීතුමියනි අද අධිකරණයට වෙලා තියෙන තත්ත්වය ගැන අපි රටේම ජනතාව කතා කරනවා අද අධිකරණයට විනිසුරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තියෙන පාර්ලිමේන්තු සභාවක් කියලා ගන්නවා නාම මාත්‍රික සභාවක් ඒ නමෙන් ඒක නම යෝජනා කරනව විතරයි එතන නම් ටික යවනව විතරයි නමුත් පාර්ලිමේන්තු සභාවට කිසිම බලයක් නැහැ මේ අධිකරණයේ අය පත් කිරීම සම්බන්ධව විශේෂයෙන්ම අලි සබ්‍රිමත්තුමා ගැන අපි දන්නවා දක්ෂ නීතිඥයෙක් හැබැයි අලි සබ්‍රිමත්තුමා තමයි ජනාධිපතිතුමාගේ නඩු ටික කතා කරපු නීතිඥයා නඩු 30 ගානක් එතුමා කතා කරේ එතන මෙතන ලැබදියා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ලැබදියා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා अधिकरण පල්ලේ අධිකරණය කරගන්න ඕන වැඩ ටික කරගන්නවා ඒ නිසා පහදිලිවම අපේ කාලේ අධිකරණ වලට අත දැම්මේ නැහැ දැන් අපි අපිට ඕන නඩු වලට බලපෑම් කරා කිව්වා දැන් ඒ කාලේ වෙච්ච නඩු මොනවාද ඒ කාලේ මොනවාද තිබුණු නඩු අපි දන්නවා විශාල නඩු ප්‍රමාණයක් තිබුණා මේ අපි මැදිහත් වෙච්ච නඩු නෙමෙයි අපි දන්න නඩු නෙමෙයි සමහර නඩු ගරු මූලාසනයේ മന്ത്രിතුමනි සමහර නඩු තමන්ගේ ගෙවල් වල නෝන මහතුරු දාපු නඩු ඈ නෝන දාපු නඩුවට අපි බලද දෙන්නේ තලදමතුමිය තමන්ගේ ගෙදර නෝන කියනවා කෝටි 800ක් වන් දිල්ලනවා එංගලන්තේ ගෙවල් තියනවා කියනවා ආහාර දේපොළ තියනවා කියනවා මෙහෙ දේපොළ තියනවා කියනවා හැබැයි ඉතිහාසයේ කියලා බලනකොට පටන් අරන් තියෙන රුපියල් 5000 පඩියෙන් එතකොට ඒවට අපි බලිද ආණ්ඩුව බලිද යහපාලනේ බලිද ගෙදර නඩු දෙමරද යහපාලනද ගේ ඇතුළු විසඳ ගන්න බෑ ඒ නිසා කතා කරන්නේ සුද්ධබන්තයෝ වගේ ඒ නිසා සැබෑ තත්ත්වය දන්නවා මේ රටේ ජනතාව ඒ නිසා ඒවට අපිට කරන්න දෙයක් නැහැ ඒ නිසා ගරු මූලාසනයේ മന്ത്രിතුමියනි අධිකරණය කියන ආයතනයේ ස්වාධීනව කටුවෙති වෙන්න ඕන ස්වාධීන කටයුතු ඉන්නව දැන් ජොන්සන් ප්‍රාන්තු මහත්මයයි මෙතුමිය අතර විවාදයක් ගියා බල්ලකොට ජොන්සන් ප්‍රාන්තු මහත්තයාටත් අපේ ඇමතිතුමිය හොඳට සලකලා තියෙනවා බත් පැකට් එකක් තියවල තියෙනවා ඈ සලකලා තියෙනවා සලකලා නැහැ කියන්න බෑ ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේව සිදුන ආකාරය අපි කියනවා යහපාලන ආණ්ඩුවත් අනුපාඩු තිබුණා FCD FCID ආයතනය FCID ආයතනයේ හිටියා රවි වෛද්‍ය අලංකාර කියලා ප්‍රධානීෙක් අධ්‍යක්ෂකවරයා විදිහට මම මතක විදිහට හිටියේ ඒ රවි විද්‍යා ආයතන අලංකාරව අන්තිමට බලනකොට මෙහෙමලා තියෙන්නේ ඒවකට විපක්ෂයේ තිබු මන්ත්‍රීවරු ජොන්සන් විපක්ෂ නම කිව්වද
මගේ මිත්‍රයා මා නිකන් පටල ගන්න එපා සාමාන්‍ය විමාන්සිර කරුවෙක්ට ගෙදරින් කැම ගෙන දෙක අලුත් දෙයක් නෙමෙයි ඔබතුමා නාම කියේ නෑනේ එච්චර ළමයි කරුවා එයි නිකන් බොරුවට පැටලෙන්න එපා බත් එකයි අරවයි මේවා ඇදගෙන සරම ගලවන්න කිව්ව කවුද එතන ගරු මන්ත්‍රීතුමා නිකන්ම FCID ප්‍රධානියා විදියට රවි වෛද්‍ය අලංකාරට සිංගප්පූරුවේදී අපි වැහැදිලිවම කියන සිංගප්පූරුවේදී මුදල් ගනුදෙනු කරලා තියෙනවා එවකට තිබුණු නඩු වලින් බේරෙන්න එවකට නඩු වල තියෙන බේරෙන්න එංගලන්තට සල්ලි යවලා තිනෝ එහෙරා ඒ නිසා පැහැදිලිව මේව දන්නවා නොරොච්චෝලේ සම්බන්ධව තියෙන ඩොලර් මිලියන 24ක ගනුදෙනුවක් මේවා මේ අපේ කාලේ අපි හදපු නඩු නෙමෙයි දෙයනේ අපි මේවට වග කියවතු නැහැ අපි මේවට වග කියවතු නැහැ මේවා නිවැරදි වෙන්න නිවැරදි නම් හොරගම් කරන්නේ නැත්තම් මේවට මොයින්ට් ඔෆ් ඕඩර් දැන් මෙතුමා කිව්වා මේ එතුමන්ලගේ පත් කෙරුවේ DID වෛද්‍ය ලංකාරව විශ්වාසවන්තයව අපි හිරේ දැම්ම වෛද්‍ය ලංකාර නෑ නෑ පොයින්ට් තියෙනවා මම කියන්නේ දැන් ඔබතුමා කියනවා සිංගප්පූරු ගිහිල්ලා සල්ලි ගත්තා කියලා ඇල්ලලා ඉතින් ඇයි යව හොය ලෙවල් වල නඩු දැම්මේ නැද්ද ඇයි යව නම් දෙය කියන්නකෝ තමුන්නාසලාගේ තමුන්නාසලා ලොක්කොත් හොරගම් කරුවා සොක්කොත් හොරගම් කරුවා කියලාද කියන්නේ ඇයි නම කියන්නේ ගරු නලින් වන්නර එතුමා මේම ඒ වගේ පරීක්ෂණ සිදුවෙમી යද්දි තමයි ගරු මන්ත්‍රීතුමනි මේ අපේ ආණ්ඩුව ඉවර වුනේ ඒවා ඉක්මන් ගණේ ඉඳ තමයි දවස් 52 කුමන්ත්‍රණය කරේ දවස් 52 නැත්තම් මොකද්ද තව මාස 6 ආණ්ඩුව යන්න මොකද්ද දිනු බාධා වුදුමාලට තව මාස 6කින් පාර්ලිමේන්තු මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් එනවා එතකන් ඉන්නේ නැතුව දවස් 52 කුමන්ත්‍රණය කරේ ඒකේ ඉඳ තමයි ඒකෙන් බේරෙන්න තමයි ඒව කරේ ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි පැහැදිලිවම දන්නවා එදා FCID එකේ තර වගේ නිලධාරීන් අරන් මෙයාලගේ අවශ්‍යතාව ටික ඉෂ්ට කරගත්තා. මෙයාලගේ අවශ්‍යතාව ඉෂ්ට කරගත්තා. දැන් අපිට මතකයි විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ මැතිතුමා ඉදිරියේ එතුමාම කිව්වා මම තමයි මේව බේරුවේ කියලා. අද එතුමා ඉන්නේ කොහෙද? එතුමා ඉන්නේ පැත්තේ. එතුමා ඉන්නේ පැත්තේ. ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේ සියලුම දේවල් පිටිපස්සේ සල්ලි තමයි දුමුනේ. මුදල් තමයි ගනුදෙනු උනේ. මහා පරිමාණ මුදල් එක්ක තමයි මේගොල්ලෝ මේ කටයුතු කරේ. දැන් අපිට පේදර පේනවා ඒවා වියදම් කරපු අයටද බොහොම ඉහලින් සලකනවා. අද මේ ආණ්ඩුව සලකන්නේ කීප දෙනාට මේ ඔබතුමාලාට සලකන්නේ නැහැ මෙතන ඉන්න ජේෂ්ඨයින්ට සලකන්නේ නැහැ මේ ආණ්ඩුවනේ කඩේ ගියාට නෙමෙයි සලකන්නේ අර විදියට මුදල් කන්දරාවක් වියදම් කරමින් ගනුදෙනු කරපු අයට තමයි සලකන්නේ ඒකට හොඳම කාරණා කීපයක් පහුගිය කාලේ හෙලිදරව් වුණා ඇන්ටිජන් ගනුදෙනුවක් හෙලිදරව් වුණා ඒ වගේම විශාල වශයෙන් විදේශිකයන් ශ්‍රී ලංකාවට ගෙනෙමිදී පැකේජ් ක්‍රියාත්මක කරන මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සලකපු විදිය අපි දැක්කා අද රට විරුවන් වලට සලකලා තියෙන මේ වගේ තමන්ගේ පැලන්තියට ඒ උදව් කරව පිරිසට ඒ නිසා පැහැදිලිවම යහපාලන ආණ්ඩුවෙත් අඩුපාඩු තිබුණා නම් යම් අය රැක්කා නම් ඒවට විරුද්ධව කටයුතු කරනවා ඔබතුමා මට ඇඟිල්ල දික් කරා හැබැයි මම කටයුතු කරේ සාගල රත්නායක මහත්මයාට දෙමෙයි මම රංජිත් බද්දු බණ්ඩාර මහත්මයාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා දිහා තමයි පොලිසිය කටයුතු කරුවේ අපි ඒ දවස්වල අපි කාටවත් බලපෑම් කරෙත් නැහැ කාටවත් අනවශ්‍ය විදියට මැදිහත් වුනේ නැහැ එතුමා බොහොම හොඳින් තමන්ගේ අමාත්‍යාංශ ක්‍රියාත්මක කරා එතුමා ඒ අමාත්‍යාංශ හොඳින් ක්‍රියාත්මක කරගෙන ඉදදී තමයි දවස් 52 කුමන්ත්‍රණය කරලා පොලිසිය බාර නීති ආසාමේ අමාත්‍යාංශයේ ජනාධිපතිවරයා මට මිනිත්තු දෙකක් තියෙනවා මට දෙන්න තව විනාඩි කිහිපයක් ඒ නිසා පැහැදිලිවම ඒ සියලු දේවල් වලට වගකීතු පිරිස තමයි පැත්තේ ඉන්නේ දවස් 52න් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අයිතියක් අපිට තිබුණේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ කණ්ඩායම හිටියේ ඔබතුමාලත් එක්ක ඒ නිසා පැහැදිලිවම අධිකරණයට බලපෑම් කරා නම් බලපෑම් කරේ ඒ ඔබතුමාලගේ ඒ අවස්ථාවෙත් ක්‍රියාත්මක වුණු දේවල් ඒ හදිසි අස්තයන් කියන එක කියන්න ඕන දැන් ඔබතුමාලා කිව්වා මෙතුමාලට සැලකුවේ නැහැ කියලා හැබැයි අපිට මතකයි සරත් පොන්සේකා මහත්තයා අත්තරංගොඩ ගත්ත වෙලාවේ කොහොමද එතුමාට සැලකුවේ එතුමාට අඩුම ගානේ නිදා ගන්න පදුරු කඩ බාලලක් දුන්නද පිගානක් දුන්නද සැලකුවේ නැහැ එතුමත් එක්ක අතනගොඩ සේනක සිල්වා අද ඔය අපේ ඩයනනෝන ඉන්නවද දන්නේ නැහැ ඩයනනෝන වගේ මහත්තයා සේනකට සැලකුවේ කොහෙද ගිහිලා දාලා මෙන්න මේ මූදු වයින්ක් අස්සේ බලද මේ කොට කලිසමෙන් දාගෙන පතරකොළවල බුදියගෙන හිටියේ පතරකොළයක් උඩ යට කලිසමෙන් ඒ නිසා එහෙමයි ඒ දවස්වල සැලකුවේ අද ලැජ්ජාන්තෝ ඩයනනෝනත් ගිහිලා එරිංගල ඉන්නවා ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න පුළුවන් අපිට විතරයි අධිකරණයට ස්වාධීනත්වය දුන්නේ අපි තලතාතුකෝරල මැතිනිය ඇමති අධිකරණ ඇමති විදියට ඒ ස්වාධීනත්වය දුන්නා සිරාණි බණ්ඩාරනායක මහත්මියව ඇදගෙන ගිහිල්ලා තමන්ගේ තනතුරෙන් එළියට දාපු හැටි අපිට මතකයි එතුමියගේ නිල නිවාසයේ තිබුණේ මෙතන බෞද්ධාලෝක මාවතේ ඒ නිල නිවාස ඉස්සරහට ගිහිල්ලා මැරයෝ ගිහිල්ලා බලපෑම් කරලා එතන කිරිබත් වෙලා ඒව සමරපු හැටි අපිට මතකයි මේ අතීතය අපිට අමතක නැහැ ඉතින් පැහැදිලිවම අපි දන්නවා අධිකරණයට ලැබුණු ස්වාධීන ගරු ඇමතුමා සභාපතිතුමනි මෙතුමාගේ සමහර ක්‍රියා කියන කාරණා මේ ගරු පාර්ලිමේන්තුව නොමග යවනවා ඒක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි රන්ජනරාම නායක මහත්තයා නඩු ගන්න කතා කරපු එක හරිද වැරදිද කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ගරු
ගරු ක්‍රීඩා ඇමතිතුමනි රංජන් රාමනායක මහත්මයා එතුමාගේ නඩු බේර ගන්නවත් හොරුම් බේරන්නවත් වංචනිකයෝ තක්කඩියෝ බේරන්නවත් කතා කරලා නැහැ එතුමියා කතා කරලා නැහැ ඒ නිසා පැහැදිලිව මේ රටේ ජනතාව දන්නවා එතුමා කතා කරේ මොනවාටද කියන කාරණේ ඒ නිසා පැහැදිලිවම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපි දන්නවා අද අධිකරණේ විතරක් නෙමෙයි අද බන්ධනාගාරයත් අද සොහොන් විමක් වලට පත් වෙලා අද මහරජ බන්ධනාගාරයේ සිදුණු සිදුවීම දැන් සතියකට වැඩි කාලයක් ගත වෙලා දිනවා තාම මැරුණේ කවුද කියලා දෙමව්පියන් දැනගන්න බැරි වෙලා දිනවා මැරුණේ කී දෙනාද කියනක හරියට තොරතුරු නැහැ මැරුණේ කවුද කියනක තොරතුරු නැහැ මැරුණේ කොහමද කියන තොරතුරු නැහැ ඇයි 11 තරෙක් මැරුණා නම් ඒක හොයාගන්න බැරි වෙන පුළුවන්ද ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ තාම දක්ෂ නිලධාරීන් ස්ථානයක් ශ්‍රී ලංකා පොලිසියෙන් මේක හොයාගන්න බැරි වෙන බොරුව ඒක පැහැදිලි බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තුවේ නම ගැවන උදේ ඔබතුමා හිටියේ නැහැ මේ අධිකරණ ඇමතිතුමා සම්පූර්ණ වාර්තාව සභාගත කෙරුවා ඔබතුමා උදේ ටික පරක්කු වෙලා ආවේ ඒක කියවලා හතන්න නම ගැවන පාර්ලිමේන්තුව නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වාර්තාව සභාගත කරා නම් වාර්තාව තාම ලයිබ්‍රරියට එන්න ඕන ඒක තාම ඇවිල්ලා නැහැ ආ එවන්න ආපහු බලා ගන්න ඒ නිසා අපිට මරණ පරීක්ෂණ ටික බලා ගන්න ඕන ඒ මරණ මරුණු සිරකරුවන්ගේ මොකද එතන සිරකරුව එතන නෙමෙයි එතන ඇප ලැබුණාත් ඉන්නවා ඇප ලැබිලා Tamanට එළියට යන්න බැරුව බන්ධනාගාරේ රඳවගත්තු පිරිසක් ඉන්නවා ඒ නිසා ඒ සියලු දෙනාම සිරකරුව නෙමෙයි ඒ සිරකරුවන් නොවන පිරිසක් අතර ඉන්නවා ඒ අයට සාධාරණ ඉෂ්ට කිරීම ඉතා වැදගත් මොකද අපි දන්නවා මේ බන්ධනාගාර හැමදෑම අපේ තලතැමුතු මේකේ කාලෙත් බන්ධනාගාරේ වහලවල උඩ රකලා කට්ටිය උද්ඝෝෂණ කරා එක්කෙනෙකුට වැඩි දිබේ නැ එක්කෙනෙක්වත් මැරුවේ නැ හැබැයි අපිට මතකයි වැලිකඩ මරපුවා ඒ සෙල්ලම නැවත රිපීට් වෙලා දිනවා මහර බන්ධනාගාර එකම දවසක එකම මාසෙක ඉතින් මේවා අහම්බයක් වෙන්න බෑ අහම්බයක් වෙන්න බෑ ඒ නිසා පැහැදිලිවම මේ රජයේ වග කියන්න ඕන රජයේ වගකීමක් නැත්තම් ලෝකෙ හිතයි මේක බිලි පූජාවක් කියලා ලෝකෙ හිතයි මේක නැවතත් මේ අර යක්ෂයාගේ දේශේ බාට පත් වෙන යනවා කියලා ඒ නිසා පැහැදිලිවම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ සියල්ලක්ම අහම්බයක් නෙමෙයි මේවා සම්බන්ධව පැහැදිලිව පරීක්ෂණ අපිට අවශ්‍යයි පැහැදිලිව මේවා මේ පිළිබඳව අධ්‍යයනය කිරීම අවශ්‍යයි දැන ගැනීම මේ ගරු පාර්ලිමේන්තුවේ වකිමක් ඉදලා අපි විශ්වාස කරනවා ඒ වගේම අපි දන්නවා දැන් මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය කියලා දැන් අවුරුද්දක් ගත වෙලා කෝ වාර්තාව කෝ පාස්කු ප්‍රහාරයේ සැබෑ මිනිමරුව නොයාගෙන දිනනවද දැන් මොනවද වෙලා තියෙන්නේ මේ දඩේම අපි දන්නවා මේ දඩේ මේ දැන් හොයන්නේ මොනවද දඩේම උණු විදිය නෙමෙයි තුවක්කුව පත්තු කරපු මිනිහා නෙමෙයි තුවක්කුව දුන්නු මිනිහා නෙමෙයි ප්ලෑන් එක හදමු මිනිහා නෙමෙයි හොයන්නේ දඩේම උයාගෙන කෑවේ මොකද්ද දඩේම වික්කේ මොකද්ද දඩේම කරන ලාවේ කැලෑ මහත්තයා මොකද්ද දඩේම කරන ලාවේ ග්‍රාම සේවක මහත්තයා මොකද්ද දඩේම කරන ලාවේ පෑවුවද වැස්සද අවුවද කාලගුණය ඒවා තමයි හොයන්නේ නැතුව දඩේම අටෝපක හොයන්නේ නැහැ දඩේ මේ මහමලකරුව හොයන්නේ නැහැ ඒ නිසා පැහැදිලිවම පාස්කු ප්‍රහාරයත් කාලේ වැඩතලාවට යට ධර්මන්තු වෙනමට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා ඔව් කාලේ වැඩතලාවට යටවෙමින් තමයි තියෙන්නේ ඒ නිසා පැහැදිලිවම අපි කියනවා පාස්කු ප්‍රහාරය හරි පැහැදිලිවම විශාල කුමන්ත්‍රණයක් මේක ඊට පස්සේ යම් කුමන්ත්‍රණ කරුවන් පිරිසක් ඉන්නවා පහුගිය දවසක ඇහුවා ISIS සංවිධානයකට සම්බන්ධයි ඒ දේශීය වයයට උදව් කරේ කවුද කියලා මේවට උත්තර නැහැ මේවට උත්තර අපිට ලබා ගන්න ඕන ඒ නිසා පැහැදිලිවම ඉදිරියේදී මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරපු ආකාරය ඔය පැත්ත තමයි ගරු අධිකරණ ඇමතිතුමා යා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා උදේ මේ සභාව සභාව තුල හිටියේ නැහැ බන්ධනාගාර වාර්තා සම්බන්ධයෙන් පස් දෙනෙක්ෙන් යුක්ත කමිටුවකින් වාර්තාවක් හදලා තියෙනවා ඒ වාර්තාව සභාගත කරලා ඔබතුමාටත් මම කොපියක් දෙන්නම් ඒක සම්පූර්ණයෙන් පැලකලා බලන්න ඒක සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී විදියට ඒක හදලා තියෙනවා ඒකට අනුව අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ඒ අරුණාම ඔබතුමා දකින්නට ඇති මලසිරු 11 දෙනා සම්බන්ධයෙන්ම නීතිපතිතුමාගේ කැමැත්තෙන්ම ඉල්ලීමක් කරලා පස් දෙනෙක්ගෙන් යුක්ත කමිටුවකින් වෙනම ඒ පරීක්ෂණ කරන්න කියලා තියෙනවා එතකොට ඒක යට ගහන්න ඕන නම් අපි එහෙම කරන්නේ නැහනේ එත නීතිපතිතුමා ගිහිල්ලා ඉල්ලීමක් කරලා මහේස්ත්‍රාත්තුමාගෙන් එක්කෙනෙක් නෙමෙයි පස් දෙනෙක් එකතු වෙලා විශේෂඥ කණ්ඩායමකින් තමයි මේ සම්පූර්ණ මරණ පරීක්ෂණය කරන්නේ. එහෙනම් අපි මේ සිද්ධිය වෙනුවෙන් කනගාටු වෙනවා. නමුත් ඒක වහන්න හංගන්න දෙයක් නැහැ. ඒක අපි හොයාගන්නවා මොකද්ද කියලා ඒට අනුව කටයුතු කරනවා. මේ කමිටුව මට ඔබතුමාගෙන් දැනගන්න පුළුවන් ඔය කමිටු වාර්තාවේ තියෙනවද කියලා ඒකල් මැරිච්ච 11 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා. මරණ පරීක්ෂණ වාර්තාව කමිටුවට කරන්න බෑ ඒක මම ඔබතුමාට කිව්වේ මට තත්පරයක් දෙන්න ඒක තමයි ඔබතුමාට කිව්වේ
මේ ඊයේ ඒක මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේ කමිටුවට කරන්න බැරි එක හරි කමිටුවට මේක අමුණුවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. කියනකම් අහන ගන්න. මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ දැන් මේ මේ මරණ පිළිබඳව පරීක්ෂණ වාර්තා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ එක මරණ පරීක්ෂකවරයෙක්. දැන් මරණ පරීක්ෂකවරු ජේම් මෝලා තුන් දෙනෙකුයි තව විද්වතුන්ගෙන්ලා පස් දෙනෙක් ඇතුළුව විද්වත් කමිටුවක් විසින් මේ සම්පූර්ණ මරණ පරීක්ෂණ ටික කරලා වාර්තාවක් ලබා දෙනවා. Totally transparent. If you want to hide anything, we wouldn't have allowed that. And the Honorable Attorney General had made that application. So there is nothing for us to hide. Of course, we regret the incident. There is no doubt about it. අපි දැන් මේ ඔබතුමාගේ වාර්තාව අපි බලලා අපි කියවලා අපි ඊළඟ කතිකාව මේ සම්බන්ධව ඉදිරි අදහස් දක්වනවා. බොහොම ස්තුතියි. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දී මේ මහින්ද යාප අපේ කතානායකතුමා පාස්කු ප්‍රහාර අපිට දැනුවත්ව පාස්කු ප්‍රහාරය අපිට දැනුවත්ව නිහඬව සිටියා. ඒ නිසා පැහැදිලිවම මේකම සභාගත කරනවා මේ වார்த்தාවත්. ඒ නිසා මීට වඩා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. අපේ හරින් ප්‍රාන්දු මැතිතුමා මේ කොසල් රජතුමාගේ සිහිනයක් ගැන කිව්වා. දැන් මමත් කොසල් රජුරුවන්ගේ 15 වෙනි සිහිනය ගැන පොඩ්ඩක් කියලා අවසන් කරනවා. සමවිතම යමක් සොයා දැහැ ගැනීමට බලා සිටින කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා කියලා කොසල් රජතුමා කිව්වා ගරු මන්ත්‍රීතුමියනි. එතකොට කොසල් රජතුමා කියපු මේ සිහිනය ගැන අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ අනාගතේ පහත් වැඩ කරන දාමරිකයන් මිනිමරුවන් සොරුන් වැනි අයට පාලකයන් විසින් සම්භාවනීය තත්වයක් දෙන නිසා එය ඉහලින්ම වැජබෙන නිසා ඔවුන් බුද්ධිමතුන්ව යටපත් කරගෙන බුද්ධිමතුන්ට සිදුන ඔවුන් කියන දේවල් අහන්න. ඒ නිසා මෙන්න මේ කොසල් රජතුමාගේ සිහිනයත් මතක් කරමින් අද යහ අද වියත්මගේ අද වියත්මගේ ආයතනත් මේක තමයි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අර වියත්මගේ අද අපි බොහොම පැහැදිලිවම දැක්කා. USL කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම මේ ඔබතුමා දන්නවා අද වෙන විට ආටිගල මහත්මයා බලපෑම් කරනවා පාරිභෝගික අධිකාරී කොමිසමේ නිලධාරීන්ට අයින් වෙන්න කියලා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට අයින් වෙන්න කියලා මොකද මහජන උපයෝගිතා කොමිසමේ ඒ පස් දෙනාට අවුරුදු පහක කාලයක් තියෙද්දි අද ආටිගල මහත්මයා මොකද පීපී ජයසුන්දර මහත්තයා ලියුමකින් අයින් වෙන්න කිව්වා ඒකේ නෛතිකභාවයක් නැති නිසා අද ආටිගල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරනවා මේ පස් දෙනාට ඉංජිනේරුවරු තුන් දෙනයි දෙන්නයි මහාචාර්යවරු නීතිඥවරයෙක් ගණකාධිකාරිවරයෙක් අතුරු ආර්ථික විශේෂඥකතුරු මේ පස් දෙනාට අයින් වෙන ලෙස බලපෑම් කරනවා මොකද මේ මහජන ඔබතුමා කොමිසම අවෝසි කරගන්න බැරුව ගිය තැන අද එහෙමයි වියත්මගේ අය වියතුන්ට සලකන්නේ වියතුන් අයින් කරලා යන ගමනක් තමයි ඒ වෙනකොට ඉඳන් මේ වියත්මගනේ මේ අද වියත්මගෝස්සේ ගමන් කරන්න බලාපොරොත්තු රට හොරුන්ගේ මාර්ගයකට අවතීර්ණ වෙමින් ඉන්නවා කියන එක මතක් කරනවා බොහොම ස්තුතියි ස්තුතියි